විද්‍යාමක ලෝකයේ අවිද්‍යාමක වැඩ කරන්න අපේ රටේ මිනිස්සු හරිම දක්සයි. විසේසේම මහින්ද රාජ පක්ෂගේ පවුල්ලක කියන්නේ පුදුම විදිහට අවිද්‍යාමක දේවල් කරෙහි විශ්වාසය තියෙන පවුලක්. ඒමන්න තම් නස් අස්ත්‍රය කරෙහි ඔවුන්ගේ තියෙන විශාල විශවාසයක්. මිට්ෝරුනි මේකට හේතුවක් තියෙනවා. මේ ලෝක ඉන්න තමන්ට දරාගන්න බැරිතරම් අපරාධ කන්න මිනිස්සු කිසිම් ආගමක දර්ශනයක ගිහිල්ල එල්ලනවා තමන්ගේ හිතතාහදාගන්න. විශේෂෙන්ම මහින්ද රජපක්ෂල තමන්ගේ ජීවිත කාලය තුළ දෑටලේ තවර ගත්තු මිනිස්සු. එනිසා ඔුන්ට හිතහදාගන්න තියෙන එකම ක්‍රමේ තමයි නත්ශාස්ත්‍රයේ. මොකද නක්‍ශස්ත්‍රකාරව කියන දෙවල්තරලා ඒ අනුව දේවල් සිද්ධව එක කියෙලවුන් බලාපොරොත්තුවේවා. හැබැයි මේ කාලකන්නේ ක්‍රියා කලාපෙන් නිසා අනාහතවෙන්නේ රට මිටටුවනි පහුගේ කාලය පුරාම මහින්ද රාජපක්ෂ තමන්ගේ පවුලේවුන්ට අවශ්‍ය කරනෑවා. වට පිටාවෝ පස්මිම නිර්මාණය කරන ගමන්ම අපේ රට ඉන්න අහිංසක මිනිස්සුන්ට හෙන හතව දින විදිහයට තමයි වැඩකරේ. හැබැයි අපේ රට ඉන්න කාලකන්නේ හැටනම ලක්ෂයක් හරක් මිනිස්සු මේ කාලකන්නේ හැත්ත බලයට පත්කර. අද ඒ වදහිංසාව මිනිස් විඳිනවා. එමනැත්තම් තමන් කරගත්තු පව අද වෙනකොට විලවන තත්ත්වකට පත් වෙලා. මේ රටේ බහුතරේකට අද තුන්වෙල කන්න නැති ත්වකට මුණ දීලා. මේ රටේ අහිංසක දරුවන්ට බඩපිරන්න කිරිවේලක් ගන්න බැරිතනට රට තල්ලු වෙලා. මිටතෝරණ අද වෙනකොට සමහන රෝහල්වල පැනඩෝල් පෙත්තක් ගන්නකක් ප්‍රශ්නය. හැබැයි මේරට සෞඛ්‍ය ඇමැතිනිය තමන්ගේ ජීවිතය බොහොම සුක විහෙරණයෙන් ගත කරනවා. ඕවුම් අපේ රටේ මිනිස්ස එක විදිේකට ගොනාන්දන ගබන් තමං වැඩතිික හරියට කරගන්න. අත වෙනකොට වසංගෙතියට විධ. විද්‍යාමක විසිඳදුම් ඔුන් දෙනවා. හැබැයි තමන්ගේ පවුල එකේ කසනීපුුණහම ඔවුන් ප්‍රතිකාරගන්න යන්නේ සිංගපපුූරුවට. මහින්ද රාජපක්ෂ තමන්ගේ මාංසික රෝගය සඳහා ප්‍රතිකාර ගන්න අදවෙනකට අපේ මුදලින් රටට වෛද්‍යවරු ගෙනල්ලා තමංග ප්‍රතිකාරම ලබාගන්නවා. හැබැයි අපිට කියනවා වසංගතයෙන් මිදන්න පුළුවන් තරමක් රතන සූත්‍රයේ කිය පන් කියලා. බුදුරජාණන් වහන්සේ කිසිම තැනක රතන සූත්‍රේ වෛර ස්්‍රෝගයකට ප්‍රතිකර්මයක් විදිට දක්ඵල නැහැ. අද වනකොට මොං තමන්ගේ බඩගෝස්ත්‍රරේ මෙනුවින් බෞද් ර්ශනයක්ත්පි කෘති කරනවා. මේ කුපාඩි වැඩේට අද වෙනකොට සිවරු කඩමළු දාගත්තු සමහර අමන තක්කඩියෝ තුදව් කරනවා. අද වෙනකොට සමහර පාන්සල් මේක අවි්‍යාන්මකයි මේකෙන් කිසිම ප්‍රතිපඵලයක්න් නැහැ කියලා දැන දැන රතර සූත්‍රේ කියනවා. තවස් සමර හරක් අපේ මුදෙලින් හලිොප්ටරගෙන රටටේම පිරිත් පැණි හිමින් යනම. විිටවර්ණි අද අලුත්මෑ නාඩගම නතන්නේ එලියන්ත වයිට් එක්ක පවිත්‍රා. මේ වෙනකොට එලියන්ත වයිට් කියෙන ඒ තක්හඩිය පිරිත්කරපු පිරිත් පැන් රටපුරාම වක්කරන්නට පටන් අරන්ති වෙන. මිත්වන එලියන්තව වයිට් කියෙන කාලෙකට පෙර මහලගම ප්‍රදේශයේ ජීවත්තුවෙච්ච කටටඩිය. එම නැතැම් ඔය දෙෙහි නූල් දාලා ජීවත්වවෙච්ච මිනිහි. හැබයි මේ මිනිහ මහින්ද රාජපක්ෂ අන්ද ගැනීමෙන් පස්සේ ලකොරබො පරිවර්තනය වුණ. මේ විජයට පවිචත්‍රා වඥ්‍යාරච්චි එලියන්ත වයිට් එෙක්ක නිදිබදිනෝ විතරක් නෙමෙයි. මේ වෙනකොට ඇ බොහොම කිිට්පෙන්ම හමු දාපතිතු මාස්ශ්‍රය කරනවා. මිටුවෝනි පවිත්‍රා වඥ්‍යාරච්චි කල කියන්නේ සාමාන්‍යෙන් කාන්තාවන් සමගත් ලිංගිකව ගණුකදනීමට කැමටි කාන්තාවක් එම නැත්තඟ ද්ී ලංගික් එකන්නේ සමලංගික සේවණයට වගේම ඒ ි සමඟගත් ලිංගික චර්යාවේ දෙන්න ඇය විශාල කැමැත් දැක් දක්වනවා. ඒ විතරක් නෙමයි ඇය විශේෂයම දැඩිනස අර කා කාන්තාවක් විට රක් නෙමෙයි පරපීඩනටෙමනම් සාමය කළහකාරී ආකාරයට ලිංගිකව හැසුරුවෙලා හැසිල්ලා සතුට වෙන්න කැමටි තාන්තාවක්. මේ තත්ත්ව ඇගේ සැමිය ඉතාමන්ව හොඳින් දන්නවා. අද වෙන කොට පවිත්‍ර හතරවටේ යන්නේ හ අහමු දාාපතිතු මාස්සාමන්. මේඒ වෙෙසගන්න බැරිතන ගෙදල මනිහ පවිත්ලට නිල්වෙන්න ගැහුව කියලා තමයි ඇයට කට්ටු මාරංච මාර්ග සොඳහන් කරන්න. මේ විජීකටම කරකට පෙර පබත් ගුටිකෑව. ඔබට මතක නම් පබා මහින්ද රාජපක්ෂගේ තුනශක්තිමත් කරන්න ඔන්න මෙන්න තියලා මිනිහන් නිල්වෙනකම්ම ගහල තිබුුණ ඒ ප්‍රතිඵලයක් විදිහයට තමයි බා පාර්ලමේන් තුවටැවිල්ලා කෙන්ඩරි ග කාන්තාවන්ගේ කාන්තාවට එරෙහි ප්‍රචන්්ඩටත්තුය ගෙන කතාකරේ. අදවෙනකොට පවිත්‍රටත් හක්ක පයින විදියට මිනිියග හලතියනවා. මේකට එක හේතුවත්තමයි පවිත්‍රගේ වාාචාලක් කල්ට. සාමාන්‍යයෙන් ඔබදන්නවා පාර්ලිමේ න්තුදි පවිත්ත කතා කරන්නේ කොහොමදක කියන කාරණ. මටෝ නි මුන් සියලුම දෙෙනනා සෙල්ලං කරන්න ඔබෙත් මගේෙත් විදායක් වස්ථාදායක ස අධිරණ කියන පරමාධි පත්්‍යය සමගගේ. මුන් සියලුම දෙනා සැපමවි නින්නේ ඔබක් නවත් බහොම මාරුවෙන්, බාන්්ඩා ගාරයට රජුසාා භක්්‍ර විදිහයට ල තියන බදු සල්්‍ය ලි එම ැතුව මන්ගේ අම්මගේ අප අපගේ බෝදලෙන් නෙමෙයි මේ සියල්ම සැපසම්පත් විලින්නේ. එනිසා මේ කාල කණ ක්‍රමය වෙනස් කරලාමින් ඉදිරියටවත් මේරට මේවිදයටට අනත් නොවෙන තත්ත්වකට පත් කරගන්න අපි සියලම දෙනා කටයුතු කරීම අත්‍ය අවශ වෙලාති බර. මිටනි අර්ගලක ජයගානය කොමතිතුව ඔබ සසිපත් කරමින් හා ඔබින් සමුගන්න ඔබ සැමට ජය.